මේ විසිට් වීසා මගින් විදේශගතවීම කියන කාරණාව රැකියා විදේශ රැකියා ක්ෂේත්‍රයට ගෙනෙන්නේ නැහැ නෛතිකව ගත්තහම. ඒ කියන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඉන්නේ විදේශ කාර්ය නියුක්ති කාර්යාංශයේ අරමුණු වෙලා තියෙන්නේ විදේශ රැකියා ප්‍රවර්ධනය. ඒ වගේම ගියයින් පස්සේ ඒ අයගේ ආරක්ෂාව, ඒ වගේම ඒ අයගේ ලංකාවට ආවයින් පස්සේ නැවත එයාලගේ රීඉන්ටග්‍රේෂන් කියන පාර්ට් එක නැවත සමාජගත කිරීම කියන කාරණාව. එතකොට විදේශ රටකදී ආරක්ෂාව සපයන්නත් නැවත ආවහම බලාගන්නත් යවන කාරණාවත් රෙගියුලේෂන් පාර්ට් එක තමයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයට තියෙන්නේ. එතකොට මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පනත මගින් 1985 පනත මගින් මේක ලියාපදිංචි වෙලා යා යුතුයි කියන එක මුළු රටේම සියලු දෙනා දැනුවත් කරලා තිනවා. අද එදා මෙදා තුර හැමදාකම මේ පිළිබඳව මාධ්‍ය මගින් හැම ක්ෂේත්‍රයකින්ම දැනුවත් කරලා තිනවා. නමුත් අද වෙනකොට මිනිස් වෙළඳාම කියන ක්ෂේත්‍රයට ගැනෙන විදිහට මේක රටක ආරක්ෂක අමාත්‍යාංශයට තමයි මේක ගැනෙන්නේ. මේක තියෙන්නේ බවුන්ඩරිස් පැනලා යන එක, මුහුදෙන් හෝ ගොඩබිමෙන් හෝ වෙනත් මාර්ගයකින් රටකින් තවත් රටකට අනීතිකව යෑම. මේ අනීතිකව යද්දී මේ අය මුදල් අරගෙන ප්‍රවාහන කටයුතු මේක පනතේ තියෙන නීතියේ සකස් වෙන ආකාරයටම මේ මිනිස් සංක්‍රමණයක්, අනීතික මිනිස් සංක්‍රමණයක් සිද්ධ වීම. එතකොට මේක ආරක්ෂක අමාත්‍යංශයේ වැඩපිළිවෙල. ඒතර ආරක්ෂක අමාත්‍යංශයේ යටතේ වෙනමත් මේ මිනිස් වෙළඳාම වැළැක්වීම සඳහා විශේෂ කමිටුවක් තියෙනවා. නමුත් මේ සියල්ල තිබුණත් මේ රටේ මිනිස්සු යන්නේ අවසාන වශයෙන් විදේශ රැකියාවකට නේද කියන දෑසිරි ජයසේකර මැතිතුමා කියන කාරණාව ඉඳගෙන අපි මේ සම්බන්ධයෙන් අපිට කළ හැකි කාර්යදාමයන් විශාල වශයෙන් මේ වෙනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. මොකද පහුගිය කාලවකවානුව වෙනකොට මිඩ්ල් ඉස් රීජන් මේ රටවල් දෙකක විශේෂ වශයෙන් මේ සම්බන්ධයෙන් තත්ත්ව වාර්තා වුණා. මොකද අනිත් හැම රටකම විසිට් වීසා මාර්ගයෙන් මේ රටට ගන්නේ නැහැ. අරගෙන ඒක කන්වර්ට් කරන්න දෙන්නේ නැහැ, ඒක වෙනස් කරන්න දෙන්නේ නැහැ. නමුත් රටවල් දෙකක ඒ රටට සංචාරකයන් හැටියට ඒ රටට ගිහිල්ලා රස්සාවල් හොයාගෙන ඒක මාරු කරගැනීමේ අවස්ථාව රටවල් දෙකක විතරක් මේ මැද පෙරදිග කලාපයේ තිබුණා. නමුත් ඒ රටවල් එක්ක අපි සාකච්ඡා කරා, මේක නතර කරන්න ඒක බැරි වුණා. කොහොම වුණත් පෞගිය කාල වෙනකොට විශාල සංඛ්‍යාවක් මේ රටවල් දෙකට ගිහිල්ලා මේ අය අනාථ වෙන්න පටන් ගත්තා. මේක නිසාම මේ පිළිබඳව අපි නීතිය තැඩි කරා. නීතිය ඉතාමත්ම දැඩි කරා විතරක් නෙවෙයි, මෙහෙම යවලා තියෙන සියලු දෙනා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කළා. නමුත් අවාසනාවකට මේ පුද්ගලයන් බහුතරයක් යවන්නේ ලියාපදිංචි විදේශ සේවා නියුක්ති ආයතන නෙවෙයි. මේවා කරන්නේ විවිධ අතරමැදි කණ්ඩායම්. මේක මාෆියා කණ්ඩායම් තමයි මේක සිද්ධ කරන්නේ. ඒ වගේ කණ්ඩායමක් තරයි අරඹලන්තොට ප්‍රාදේශ සභාවේ මන්ත්‍රී කෙනෙක් අහුනේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීතුමේ. ඒත් ඒ වගේම තමයි ලාවෝස් රාජ්‍යයට යවලා අපේ මිනිස්සු අනතුරටපත් වුණේ. නියෝජ්‍ය කතානායකතුමා තමයි මේ සම්බන්ධයෙන් අපිට කරුණු වාර්තා කරේ. එතකොට මෙන්න මේ වගේ මිනිස්සුන් පැටවීම, මිනිස් වෙළඳාම තමයි මේ සිද්ධ කරන්නේ. එතකොට මෙන්න මේ මිනිස් වෙළඳාම අත්තරක් කිරීම, අත්තරංගුවට ගැනීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනතෙන් කටයුතු කරන්න බෑ. ඒක කරන්න ඕනේ රටේ තියෙන අනෙකුත් නීති ක්‍රියාත්මක කරලා. එතකොට හැබැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශිනුත් මේ වගේ සම්බන්ධ විදේශ රැකියාවක් කියන වචනයක් ගෑවුනොත්, ඒ සම්බන්ධයෙන් මුදලක් අය කරලා තිබුණොත් කියන කාරණා අපි එකරාශී කරගෙන අපි නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. මේ පහුගිය මාස කීපයකට අත්අඩංගුවට ගැනීම සංඛ්‍යාව බැලුවොත් ඉතාමත්ම විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට අරගෙන තියෙනවා එක පැත්තකින්. අනිත් පැත්තෙන් දැනුවත් කිරීම කියන කාරණාව අපේ සංවර්ධන නිලධාරීන් හරහා ගම් මට්ටමින් දැනුවත් කරනවා, සමාජ මාධ්‍ය හරහා දැනුවත් කරනවා, ප්‍රධාන මාධ්‍ය ජාලා හරහා දැනුවත් කරනවා, ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා මේ හැම එකක් කරාම මේ පාර්ලිමේන්තුවේ හැම වතාවකදීම යන තැන අපි කියනවා මෙහෙම ගියොත් අපි වග කියන්නේ නැහැ, මේ වැරදි විදියට ගියොත් වැරදි විදියට සල්ලි දුන්නොත් අපි වග කියන්නේ නැහැ. මේක අපි කොච්චර කිව්වත් මේ මිනිස්සු තේරුන්නේ නැහැ. හැමෝම හිතනවා කවුරු හරි කියන බොරුවකට අහු වෙනවා. මේකනේ අපේ රටේ නයි ධාතු වලටත් අහු වෙච්ච රටක් නෙමේ මේක. එතකොට ඒ වගේ තවමත් එහෙම රැවටෙන මිනිස්සු ඉන්නවා. ඒක නිසා අපිට මේ රැවටීම ගැන අපිට අමුතුවෙන් කොච්චර කිව්වත් මේක කියලා දෙන්න බෑ. මේ මිනිස්සුගේ රැවටීම තවම රැවටෙනවා. එතකොට මේ උත්තරය දෙන්නේ තව දීර්ඝව. එතකොට මේක මේ මැද පෙරදිග කලාපයට විතරක් නෙමෙයි, මෙතුමා කිව්වා වගේම අපේ වාසුදේව නානයක්කාර මෙතුමා කිව්වා වගේම ජපානය, කොරියාව, මෙහෙම රුමේනියාව මේ රාජ්‍යයන් රැසකටම මේ විදියට විසිට් වීසා මාර්ගයෙන් පැනලා ගිහිල්ලා ඒ රටවල් වල ඉන්න අනීතිකව සිටීමේ සිට ශ්‍රී ලාංකිකයන්ගේ නොම්බරේ වැඩි වෙනවා. එහෙම වැඩි වුණාම අපේ රටට හම්බෙන කෝටා ප්‍රමාණයත් අහිමි වෙනවා. අපේ රටේ මිනිස්සු ගන්නේ නැහැ. අනිත් කාරණාව තමයි දැනට එහෙම ගිහිල්ලා ඉන්න අය ඒ අයව නීත්‍යානුකූල කරන්න ගියාම මේ අපේ වාසුදේව නානායක්කාර මැතිතුමනි එක දවසකට ඩිනාර් 20ක් ඩිනාර් 30ක් ගානේ මාස ගණනක් රස්සා මේ රටේ අනීතිකව ඉඳලා තියෙන මේ රටවල් වල ඒ මුදල රුපියල් මිලියන 2.3 එක පුද්ගලයෙක්ගේ. කවුද එතකොට මේක ගෙවන්නේ? අපේ රට කොයි විදිහටද මේකට ගෙවන්නේ?
ඒ අය ගිහිල්ලා තියෙන විදිහට ඒ අයගේ ගෙවල් වලින් අකාම එක කැන්සල් කරගන්න ඒ අයගේ ඒ රටේ ගිහිල්ලා ගෙදරට ගියාම ඒ රටින් යම් මුදලක් අය කරනවා. ඒ මුදල ගෙවන්නේ කාගේ සල්ලි වලින්ද? මේ අහිංසක මිනිස්සු සල්ලි නැහැ. හැබැයි අපි ජනාධිපතිතුමා විශේෂ මැදිහත් වීමක් කරලා විශේෂ කැබිනට් අනුමැතියක් ලබා දුන්න අපිට සීමා සහිත කාලයකට විතර දැනට සේෆ් හවුස් වල ඉන්න අනීතිකව ගියපු නීති විරෝධීව ගියපු එහෙම අනාපේක්ෂයගේ ඒ මුදල් ගෙවල හරි සාකච්ඡා කරලා මෙය ගෙන්න ගන්න කියලා. ඒ කාල සීමාවත් පහ වුණා. ඒ නිසා තමයි දැන් අර ඕමානේ තානාපති කාර්යාලය ඉස්සරහා ඇවිල්ලා උද්ඝෝෂණ කරන්නේ. ඒ උද්ඝෝෂණ කරන්නේ තනිකරම පැනලා ගියපු අය. ඒ අයගේ ඒ අයට ටෙලිෆෝන් එකක් කෝල් එකක් දීලා මෙහෙ එතර අපි කියලා සංවිධානයක් තියෙනවා ජනතා විමුක්ති පෙරමුණ කරලා සඳුන් හෙtti හිටපු මන්ත්‍රීතුමා ගෙනල්ලා ඒ අයට කතා කරලා කියනවා රණ්ඩු කරන්න රටේ කීර්ති නාමය විනාශ කරන සම්පූර්ණ අනීතිකව ඒ රටට ගියපු අය. මෙන්න මේක අපි රටක් විදියට කල්පනා කළ මිනිස්සු දැනුවත් කරන්න ඕනේ නීති විරෝධීව මෙහෙම යන්න එපා කියන එක. නමුත් මේක යනවා. හැබැයි රජයේ විදියට අපි දැනුවත් කිරීමක් කරනවා, නීති ක්‍රියාත්මක කිරීමක් කරනවා. තවදුරටත් මොකද මිනිසුන්ගේ යෑමේ ඊමේ නිදහස ගුවන් තොටුපළ හරහා සීමා කරන්න අපිට තියෙන ඉඩ අඩුයි. කවුරු හරි විසිට් වීසා එකක් අරගෙන සංචාරයකට යනවායි කියලා කිව්වහම ගුවන් තොටුපළේදී අපිට නිසියාකාරම අවබෝධ වුණොත් මෙයා යන්නේ රස්සාවකට කියලා අපි නතර කරනවා. හැබැයි ගොඩක් අය ඉන්දියාවට සංචාරය යනවා කියලා, තවත් රටක කොණ්ඩේ කපන්න යනවා කියලා, එහෙම වෙන වෙන තැන්වලට යනවා කියලා තමයි මේ සංචාරක වීසා මගින් යන්නේ. ඉතින් මේක ඉතාමත්ම බරපතල කාරණාවක්. නමුත් දැන් වෙනකොට ඉතාමත්ම හොඳ කලමනාකාරී තත්වයකට අපිට පත් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා.